එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය මෙසේ සඳහන්. හිංසනයෙන් තොරව නිදහසේ ජීවත් වීමට පිළිගත් නීති අනපනත් රාශියක් ළමයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් නැත. ළමා අයිතීන් සුරැකීමේ ආයතන වන්නේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ළමා ආරක්ෂක අධිකාරිය, කම්කරු කාර්යාලය හා මානව හිමිකම් කොමිෂන් සභාව. මේ අතර කැපී පෙනෙනු ඇත. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයක් ලෙස මුල්වරට ළමා ප්‍රඥප්තියක් අත්සන් කළේ 1991 ජූලි 12 වනදාය. මේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගෙන ඇත. සෑම රාජ්‍යයක්ම සෑම පුරවැසියෙක්ම ළමා අයිතීන් ගැන දැන සිටිය යුතුයි. අවුරුදු 18ට අඩු ඕනෑම කෙනෙකු ළමයෙකු ලෙස පිළිගැනේ. ඔවුන්ට එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් හිමි වේ. ළමයා මොනෑම් වයසේ පසු වුණත්, කවර ජාතියකට අයත් වුණත්, කුමන ආගමකට අයත් වුණත්, කුමන වර්ණයකින් යුතු වුණත්, කුමන භාෂාවක් කතා කළද, සමාජ පසුබිම කුමක් වුණත්, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුණත්, මොනෑම් ආබාධ තිබුණත්, ළමයින්ට වෙනස්කම් කිරීම වෙනුවෙන් ඊට විරුද්ධ වීමට ළමයාට අයිතියක් තිබෙනවා. රටක තීන්දුව තීරණ ගැනීමේදී විශේෂයෙන්ම රජය ක්‍රියා කරන විටත් ළමයාගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ළමයින්ට වන අසාධාරණ හා අයහපතක් වන අයුරින් තීරණ හා ක්‍රියාකාරකම් වෙනුවෙන් ළමයින්ට එරෙහිව හැකිය. ළමයාට ජීවත් වීමේ අයිතිය, නිදහසේ ජීවත් වීමේ අයිතියට ඉඩක් ලැබෙන්නේ නැත්නම් එයට විරුද්ධව ළමයින්ට අයිතියක් ඇත. තම ජාති අනන්‍යතාවය, ආගම, දරුවා හැදෙන වැඩෙන පවුල හා පරිසරය වෙනුවෙන් තම මව්පිය සෙවන උදෙසා ළමයාටම වෙන් වූ අනන්‍යතාවයෙන් වෙනුවෙන් යම් විටක ඒවා නොලැබුණොත් ඒ වෙනුවෙන් මැදිහත් වීම හා ලබා දීම සෑම රජයකම වගකීමකි. මව්පියන්ගෙන් වෙන්කොට තැබීම, එනම් අම්මා තාත්තා සමග පහසුවෙන් සම්බන්ධතා පවත්වාගෙන යාමට ළමයාට අයිතියක් ඇත. ළමයා පැහැරගෙන යාම හා බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම තහනම් වන අතරම ළමයා ආරක්ෂා කිරීම, භාරකරුවන්ට පැවරීමට හැම විටකදීම රජය බැඳී සිටී. එබඳු සිද්ධියකදී පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දිය යුතුය. ළමයා වෙනුවෙන් දෙමව්පියන් යම් තීරණයක් ගන්නා විටදී තම අදහස් ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් තිබේ. එය ළමා අයිතියකි. ළමයාට තමා කැමති ආගමක් ඇදහිමටත්, නිදහසේ හිතන්නටත් ළමයාට අයිතියක් ඇත. තමන්ගේ යහළුවන් හා මිත්‍රයන් ආශ්‍රය කිරීමට ළමයාට අයිතියක් ඇත. ළමයින්ට පෞද්ගලිකත්වයක් ඇත. ඔවුන්ගේ තොරතුරු, පවුල හා නිවස ආදිය පිළිබඳව වෙනත් අයගේ සෙවීම් බැලුම්වලට වෙනත් අය පිළිතුරු දිය නොහැකිය. දේශීය විදේශීය තොරතුරු ලබා දිය යුතුයි. ඒවා ළමයාගේ සුභ සිද්ධියට හා සංස්කෘතික අගයන්ට හානි නොවන සේවිය යුතුයි. මෙය ළමා අයිතියකි. දෙමාපියන් දරුවන්ගේ වැඩිම හා වර්ධනය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. එසේ නැත්නම් එහෙට එරෙහිවීම ළමා අයිතිවාසිකමකි. මව්පියන් නොමැති, භාරකරුවන් නොමැති දරුවන්ට විශේෂ ආරක්ෂාව ලබා දිය යුතුයි. ළමයාගේ සංස්කෘතික පදනමට ගැළපෙන සුදුසු ආයතනයක් ලබා දීම රජයේ වගකීමකි. එමගින් දරුවාට උපරිම යහපත සලසා දිය යුතුය. කායික හා මානසික ආබාධයකින් පෙළෙන දරුවන්ට, අනෙක් ළමයින්ට මෙන් හැදෙන්නට වැඩෙන්නට විශේෂ රැකවරණයක් හා
අධ්‍යාපනයක් ලබා දීමට අයිතියක් පූර්ණ වශයෙන් රජයකට ඇත. සෑම ළමයෙකුටම මනා සෞඛ්‍යෙන් අත්විඳීමට අයිතියක් ඇත. එය නොලැබෙන විට ළමයින්ට ඉල්ලීම් කළ හැකිය. ළමයාගේ අධ්‍යාපනය ආහාර නිවාස නිදහස ආදී මූලික අවශ්‍යතා මව්පියන් හා රජය විසින් සම්පාදනය කළ යුතුය. අධ්‍යාපනය ලැබීමට හැම ළමයෙකුටම අයිතියක් ඇත. ඒ වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය. ළමයාගේ පෞරුෂත්වය දැනුම කුසලතා මෙන්ම මානසික හා ශාරීරික හැකියාවන් සම්පූර්ණ කළ යුතුයි. මෙය රජයේ වගකීමකි. සෑම ළමයෙකුටම ක්‍රීඩා කිරීමටත් විනෝදයෙන් සිටීමටත් සෞන්දර්යාත්මක හා සංස්කෘතික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමටත් සම්බන්ධ වීමට අයිතියක් නැත. ළමයින්ගේ අධ්‍යාපනය තම සෞඛ්‍ය හෝ වර්ධනයට හානියක් වන ලෙස ශ්‍රමයේ යෙදවීමෙන් වැළැක්විය යුතුයි. ඒවා රජයේ නීත්‍යානුකූලතාවයට පටහැනි නොවන ලෙස දන්වා සිටිය යුතුය. යහපත් පරිසරයක් සලසා දිය යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය නිෂ්පාදනය මත්ද්‍රව්‍ය බෙදාහැරීමද ළමයින්ට සහපුරා තානම්ය. බලහත්කාරයෙන් හෝ එවැනි දේ සඳහා යොදවනවා නම් ළමාරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න. ලිංගික අපයෝජනය හා සියලු ලිංගික අතවරවලින් ආරක්ෂා වීමට ළමයාට අයිතියක් ඇත. ළමයින් විකිණීම හා පැහැරගෙන යාම සපුරාම තහනම් වේ. එවැනි දෙයකදී ළමයාට එහෙන් හෙට හෙරෙහිව නැගී සිටීමට අයිතියක් ඇත. වදහිංසා කිරීම සපුරාම තහනම්ය. මාපියන් ගුරුවරුන් ළමයාගේ නිදහසට එරෙහි වන ලෙස වදහිංසා පැමිණවීම තහනම් වේ. සන්නද්ධ අරගලට වලට එනම් යුදමය තත්ත්වයන්ට හා ගැටුම් පවතින ස්ථානවලින් ආරක්ෂාව ලබා දීම අනිවාර්ය ළමායිතියකි. අවුරුදු 18ට අඩු ළමයෙකු කිසිම ආකාරයකින් යුදයකට ආරක්ෂක හමුදාවකට බඳවා නොගත යුතුයි. මේ සඳහා රජය විසින් ළමයින්ට රැකවරණය සැලසිය යුතුය. යුද්ධයෙන් හෝ වෙනත් අන්දමකින් පීඩිත වදහිංසාවට ලක්වුණු දරුවන් අපයෝජන හා අතවරයන්ට ලක් වූ දරුවන් උදෙසා නිසි ප්‍රතිකාර හා රැකවරණය සලසා දිය යුතුයි. එය නොලද විටදී අයිතිය වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය. ළමයෙක් වරදක් කළ විටදී නීතිමය හා වෙනත් ආධාර ලැබීමට අයිතියක් ඇත. දරුවන් ආයතන ගත කිරීම නඩු විභාගවලට ගෙන්වීම හැකි තාකවම කළ යුතුයි. මෙම ළමා අයිතීන් කඩවන විටදී ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකිය. 19:29 අංකයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න. අව්‍යාජත්වය සුන්දරත්වයේ විශ්මිත සංකේතය දරුවාය. මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ළමයාය. ළමායිතිවාසිකම් හා යුතුකම් හා වගකීම් අමතක නොකළ යුතුය. දෙමාපියන් දරුවන්ට හා ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම ළමයෙකු සතු යුතුකමක්ද වගකීමක්ද වේ. කිසිදු තැනැත්තෙකු ස්වකීය යුතුකම් හා වගකීම් ඉටු නොකර අයිතිවාසිකංවල පිළිසරණ පැතීම නිෂ්ඵල බව සිහිගැන්විය යුතුයි. පාසලේදී නිවසේදී හා සමාජයේදී පළමුව ස්වකීය යුතුකම් හා වගකීම් ඉටු කර දෙවනුව අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වීම සෑම ළමයෙකුගේම වගකීමක් වේ.